අයිබෝන් කියලා පිළිගන්න ද රොයල් ලයින් YouTube channel එකට. ඉතින් අද මේ වීඩියෝ එකේදී අරගෙන ඇවිල්ලා තියෙන Illustrator tutorial එක. ප්‍රධාන වශයෙන් මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ pen tool එක ගැන. ඉතින් මම කලින් වීඩියෝ එකක් කරා vector art A to Z කියලා. ඒ වීඩියෝ එකේදීත් මම pen tool එක ගැන කතා කරා. හැබැයි අද වීඩියෝ එකේදී මම කතා කරන්න යන්නේ ඒ වීඩියෝ එකේදී කතා කරපු නැති ඊට වඩා ටිකක් advanced කරුණු කීපයක් ගැන pen tool එකේ තියෙන. ඉතින් ඔයාලා කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් පහල description එකේ link එකකින් ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා අපිට ෂේප් හදන්න තියෙන ටූල් එක මේ වගේ ෂේප්ස් අපිට කස්ටම් ෂේඩ්ස් හදන්න තියෙන ටූල් එකක් තමයි pen tool එක කියලා කියන්නේ. ඉතින් මේ වගේ ටූල් එකක් යූස් කරනකොට ඔයාලට කෙරින් ඉරි ඇඳ ගන්න ඕන වෙනවා. ඊට පස්සේ සෙන්ට් එකට වගේ මේ විදියට සෙන්ට් එකට කෙරින් ඉරි අඳින්න ඕන වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවලදී ඔයාලට මේ පේනවා වගේ දැන් ස්ක්‍රීන් එකේ පේනවා වගේ මගේ දම් පාට ඉරක් ගිහිල්ලා තියෙනවා වගේ අපිට වෙනම ගයිඩ් වලින් පෙන්නනවා මෙන්න මේ විදියට තමයි සෙන්ට් එකට ලයින් වෙන්නේ මෙන්න මෙතනින් කියලා. ස්මාර්ට් ගයිඩ්ස් අපි ඔන් කරලා තියෙනකොට ඔයා ඒකට කැමති නැත්නම් ඔයාලට මේ විදියට දම් පාට තනින් තනින් ඉරි ඇඳෙද්දි නිකන් ඒක කරදරයක් වගේ නම් ඔයාලට පුළුවන් ස්මාර්ට් ගයිඩ්ස් ඕෆ් කරගන්න. ඩිෆෝල්ට් එන්නේ ඔන් කරලා ස්මාර්ට් ගයිඩ් ඒක ඕෆ් කරගන්න ඔයාලට පුළුවන් view වලට යන්න. මෙතන ඒකේ තියෙනවා ස්මාර්ට් ගයිඩ්ස් කියලා එකක්. ඒකේ ටික් එක අපි අයින් කරපුවාම ස්මාර්ට් ගයිඩ්ස් අයින් වෙනවා. ඔයාලට පේනවා තවදුරටත් ඒ විදිය දම් පාට ඉරි ඇඳෙන්නේ නැහැ. ඉතින් මම පෞද්ගලිකව යූස් කරන්න කැමති ස්මාර්ට් ගයිඩ්ස් එක මොකද එතකොට මට වැඩ කරගන්න ලේසි. ඊට අමතරව ඔයාලට ඕන නම් පුළුවන් මේකේ කලර් එක වෙනස් කරගන්න. ඔයාලට ඇහැට හුරු කලර් එකක් දාගන්න ස්මාර්ට් ගයිඩ්ස් වල. දැන් මගේ තියෙන්නේ දම් පාට වගේ. ඒකට ඔයාලා කරන්න ඕනේ මෙතන එඩිට් වලට යන්න. එඩිට් වල තියෙනවා ප්‍රිෆරන්සස් කියලා එකක්. ඒක ජෙනරල් කියන එකට යන්න. ඊට පස්සේ ඒකේ මෙතන තියෙනවා ස්මාර්ට් ගයිඩ් කියලා ටැබ් එකක්. ඒකේ මෙන්න මෙතන තියෙනවා ඔබ්ජෙක්ට් ගයිඩ් කියන එකේ කලර් එක අපිට ඕනේ කලර් එක තෝරන්න. ඉතින් මෙතනදි මම තෝරලා තියෙන්නේ මැජෙන්ටා කියන මේ කලර් එක. ඔයාලට කැමති නම් ලයිට් රෙඩ් වගේ උනත් දාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලා කැමති කලර් එක තෝරගත්තාට පස්සේ මෙතනින් ඕකේ කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ ස්මාර්ට් ගයිඩ්ස් ඇඳෙන්නේ එතනින් පස්සේ ඔයාලේ පික් කරගත්තු කලර් එකේ. ඉතින් pen tool එකේ විදියට හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් දැන් අඳින්න පටන් ගන්න. පළවෙනියටම ඔයාලට පේනවා අපි ආර්ට් බෝඩ් එකට ගියාට පස්සේ මේ pen tool එක අරගෙන මෙතන pen tool එක යටින් තරු ලකුණක් වගේ වැටිලා තියෙනවා. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ මේ වෙනකොට ඔයාලගේ මේ pen tool එකේ link වෙච්ච කිසිම අංකයක් නැහැ. ඔයාලා අලුතින්ම අඳින්න පටන් ගන්න තමයි හදන්නේ කියන එක තමයි ඒ තරු ලකුණෙන් පෙන්වන්නේ. ඉතින් ඔයාලට අඳින්න පටන් ගන්න පුළුවන් කොහේ හරි තැනක මෙන්න මේ විදියට pen tool එක ගෙනihලා මවුස් එකෙන් ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ අංක එකක් හැදෙනවා. ඉතින් මම කලින් කිව්වා වගේම pen tool එක වැඩ කරන්නේ මෙන්න මේ වගේ අංක පොයින්ට්ස් එක එකට link වෙවි යන ක්‍රමයකට. ඉතින් ඔයාලා මේ විදියට පළවෙනි අංක එක තියාගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඒ විදියටම අනිත් ඇන්කර්ස් ටිකක් තියාගන්න. උදාහරණයක් විදියට ඔයාලට මෙතනදි කොටුවක් වගේ අඳින්න ඕන නම් ඔයාලට පුළුවන් දෙවෙනි අංක එක මෙන්න මේ හරියම් වගේ ගෙනි pen tool එකෙන් ක්ලික් කරන්න. ඉතින් එහෙම ක්ලික් කරපුවාම ඔයාලට පේනවා දැන් අර කලින් තිබ්බ තරු ලකුණ පේන්නේ නැහැ. මොකද අපි මේ වෙනකොට path එකක් හදලා තියෙන්නේ. ඒ කියන්නේ අපි මෙන්න මේ anchors දෙකට link වෙලා ඉන්නේ. ඉස්සරහට අපි අඳිනේවා මෙන්න මේ anchors දෙකත් එක්කම link වෙවි තමයි ඇඳෙන්නේ. ඉතින් මේ විදියටම ඔයාලට පුළුවන් මේ හරියම විතර තුන්වෙනි අංක එකත් මේ විදියට තියාගන්න. ඊළඟට මෙන්න මේ විදියට anchors ඉතුරු එකක් තියාගෙන මෙන්න මෙතනට ඔයාලට එන්න පුළුවන්. මෙතනට ආපුවම ඔයාලට පේනවා කොටුව අඳින්න පටන් ගත්තු තැනට. පටන් ගත්තු ඇංක එක ළඟට ආවට පස්සේ ඔයාලට පේනවා pen tool එක යටින් පොඩි බිඳුවක් වගේ icon එකක් වැටිලා තියෙනවා. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ අපි ආයෙත් මේ draw එක කරලා මුලට ඇවිල්ලා ඉන්නේ. දැන් අපි මේ draw එක complete කරන්න තමයි හදන්නේ. සංමුත කරන්න තමයි හදන්නේ කියන එක තමයි මේ බිඳුවෙන් අදහස් කරන්නේ. ඉතින් ඔයාලා ඒක උඩ ඒ මුල් ඇංක එක උඩම ආපහු click කරපුවාම ඔයාලගේ ෂේප් එක බිල්ඩ් වෙනවා. ඉතින් ඔය විදියට තමයි සල්ලෝම ෂේප් එකක් ඇඳගන්නේ pen tool එකේ anchors link කර කර. ඊළඟට දැනගන්න ඕන වෙන දේ තමයි curve lines අඳින්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපි මේ වෙන කලන්දේ එක point එකක්
එක anchor point එකක් තියලා ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒ anchor point තිය තියාගෙන යන ක්‍රමයේ ඉතින් barrier එකවත් අපිට ඕනේ වුණොත් මෙන්න මේ වගේ වක්‍ර රේඛාවක් අඳින්න ඒක අඳින්නේ කොහොමද කියලා තමයි දැන් කියලා දෙන්න හදන්නේ. ඉතින් මේකට pen tool එකේ පාවිච්චි වෙනවා bezier handles කියලා මෙන්න මේ ඔයාලට පේනවා ඇති දැන්. මෙන්න මේ දෙපැත්තට ගිහිල්ලා තියෙන handle දෙකට තමයි අපි කියන්නේ bezier handles කියලා. ඉතින් මෙන්න මේ දෙක පාවිච්චි කරලා තමයි අපි pen tool එකේ curve lines අඳින්නේ. මේ දෙක ගන්න ඔයාලා anchor point එක කලින් තිබ්බේ නිකම්ම mouse click එක තිබ්බා. මෙතනදී අපි කරන්නේ නිකම්ම mouse click එක නෙමෙයි mouse එක click කරලා hold කරනවා. ඒ කියන්නේ mouse එක click කරගෙනම ඉඳා මෙන්න මේ විදියට අදිනවා. ඉස්සරහට හරි එහෙම නැත්නම් මේ විදියට අපිට ඕනේ පැත්තට අපි මේක අදිනවා. ඉතින් මම තාමත් mouse එක click කරගෙනම තමයි ඉන්නේ. mouse එක අතෑරියට පස්සේ ඒ anchor point එක එතන place වෙනවා. ඉතින් ওই විදියට තමයි curve lines අඳින්නේ. ඔයාලට මේ විදියට දිගටම curve lines ඕන අඳින්න පුළුවන්. ඉතින් එතනදී මෙන්න මේ bezier handle දෙක පාවිච්චි කරලා තමයි අපි අපේ curve එක හැදෙන්න ඕනේ පැත්ත. ඒ කියන්නේ මේ වක්‍ර කොටස එන්න ඕනේ කොයි විදියටද කියලා තීරණය කරගන්නේ. මෙන්න මේ විදියට ඔයාලට ඇඳගෙන මෙන්න මේ වගේ වක්‍ර රේඛා වුණත් pen tool එකේ පාවිච්චි කරන්න පුළුවන් bezier handles පාවිච්චි කරලා. ඉතින් pen tool එක පාවිච්චි කරලා shape අඳිනකොට නෙමෙයි අපි image එක trace කරනකොට වගේ අපිට සංවෘත නැති විවෘත රූපත් අඳින්න වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය නිකම් මෙන්න මේ වගේ lines උත් අඳින්න වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ලයින් එකක් ඇඳලා ඔයාලට තවදුරටත් මෙතනින් සංගත කරන්න නැතුව මේ line එක end කරන්න පුළුවන් මෙතනින්ම. ඒකට කරන්න තියෙන්නේ keyboard එකේ escape button එකේ එහෙම නැත්නම් esc key එක press කරන්න. එතකොට අපේ මේ අංකයකට link වෙලා තියෙන එක නැති වෙනවා. ඉතින් ඔයා ආයෙ පාරක් මේ artboard එකේ click කරොත් ඒක වෙනම path එකක් විදියට තමයි ඇඳෙන්නේ. ඉතින් barrier ආවත් ඔයාට ආයෙත් මෙන්න මේ කලින් තියපු line එක කලින් අපි ඇඳපු path එක continue කරන්න ඕනේ කියලා හිතුනොත් ඒකේ තව කොහෙන් හරි අඳින්න ඕනේ කියලා හිතුනොත් ඔයාලට පුළුවන් මුලින් හරි අපි ඒක අඳින්න පටන් ගත්තු මුල කොටසෙන් හරි ඇඳලා ඉවර කරපු මෙන්න මේ අගින් හරි pen tool එක ආයෙ click කරලා ඒක පටන් ගන්න. ඉතින් pen tool එක මෙන්න මේ අග කෙළවරේ හරි මුල කෙළවරේ හරි තියෙන anchor point එකක් උඩ click කරපුවාම ආයෙ ඔයාලට පේනවා අපේ pen එක ඒකට ආවහු link වෙලා තියෙනවා. ඉතින් මේ link කරන එක ඔයාලට curve එකම link කරන්න ඕනේ නම් ඔයාලට කරන්න තියෙන්නේ anchor එක click කරන ගමන්ම click කරලා අතාරින්න නැතුව මෙන්න මේ විදියට drag කරගෙන click and hold කරලා ඒ කියන්නේ අපි මේ bezier lines ගත්ත විදියටම click කරගෙනම මෙන්න මේ විදියට ඇදලා අඳින්න පුළුවන්. එතකොට curve එකත් එක්කම ඔයාලට මෙන්න මේ anchor point එකෙන් link එක පටන් ගන්න පුළුවන්. ඉතින් ඊළඟට කතා කරන්න ඕනේ පොඩි special keys ටිකක් තියෙනවා pen tool එක අපි පාවිච්චි කරනකොට පාවිච්චි කරන. පළවෙනියට අපි anchor point එකක් තියලා මේ විදියට අඳිනකොට path එක අපිට ඕන වෙනවා මේ path එක හරි කෙලින් ඇඳ ගන්න. ඒ කියන්නේ මේ anchor point එකටම කෙලින් මෙතන anchor point එකක් හදන්න. ඉතින් ඒක as මට්ටමින් ගන්න එක වැඩිය සාර්ථක වෙන්නේ නැහැ. ඒ හින්දා අපිට පාවිච්චි කරන්න පුළුවන් shift key එක. මෙන්න මේ වගේ වෙලාවකදී shift key එක අපි press කරපුවාම ඔයාලට පේනවා දැන් මම මේ හරිය වගේ හිටියත් ඒක shift key එක press කරපුවාම මෙන්න මේ path එකට මෙන්න මේ anchor point එකට කෙලින් හැදෙනවා අපි ඒ අඳින්න යන path එක. ඉතින් මේ විදියට shift key එකත් එක්ක අපි ඒ anchor point එක තිබ්බහම මේ anchor point එකට හරි කෙලින් මෙන්න මේ anchor point එක අපිට තියාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ shift key එක අංශක 45න් 45ට මෙන්න මේ විදියට align වෙනවා. ඔයාලට පේනවා shift key එක ඔබන් ඉද්දි මෙන්න මේ අපේ link වෙලා තියෙන ඉර යන්නේ අංශක 45න් 45ට. ඉතින් ඔයාලට අංශක 45න් වුණත් මෙන්න මේ වගේ කෙලින් ඉරක් ඇඳ ගන්න හැකියාව තියෙනවා shift key එක press කරගෙන අඳිද්දි. ඊළඟට ඔයාලට පුළුවන් bezier handles වලත් shift key එක use කරන්න. ඒ කියන්නේ මෙන්න මේ විදියට ඔයාලා වක්‍ර රේඛාවක් අඳිනකොට අපි bezier handles පාවිච්චි කරනවා. ඉතින් මේ bezier handles align කරන්නත් අපිට shift key එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මේ mouse එක මේ විදියට අල්ලගෙන ඉන්න ගමන්ම bezier handles ටිකක් align කරගන්න shift key එක press කරොත් shift key එක press කරගත්තොත් ඔයාලට පේනවා ඒකත් අංශක 45න් 45ට මේ විදියට align වෙනවා. ඊළඟ special key එක තමයි control එක. ඉතින් control එකෙන් ප්‍රධාන වශයෙන් වෙන්නේ ඔයාලා pen tool එකේ ඉද්දිම direct selection tool එකට ඔයාලව change වෙන එක. ඒ කියන්නේ හරියට අපි මේ artboard එක move කරන්න අපි pen tool එකේ හරි මොන tool එකේ හිටියත් space bar එක පාවිච්චි කරලා මෙන්න මේ විදියට mouse එකේ click එක සහ space bar එකෙන්
මූව් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා ඒක දන්නවා මේකෙන් ටිකක් වැඩ කරලා තියෙනවා නම්. ඒ වගේම තමයි pen tool එක පාවිච්චි කරනකොට control එක එබුවාම මෙන්න මේ වගේ වෙලාවක control එක ඔබපුවාම ඒක direct selection tool එකට මාරු වෙනවා. ඒ වගේම control එක ඔබාගෙන ඉඳලා මේක අතහැරපුවාම මේ විදියට ආයෙත් pen tool එකට මාරු වෙනවා. ඉතින් අපිට පුළුවන් control එක ඔබාගෙන direct selection tool එකෙන් ගන්න වැඩ ටික මෙන්න මේ anchor points move කරන්න ඊළඟට මෙන්න මේ වගේ bezier handle එකක් අඳපුවාම මේ bezier handle එක adjust කරගන්න අන්න ඒ වගේ ඒවා අපිට කරන්න පුළුවන් control එක press කරගෙන ඒකේ වාසිය වෙන්නේ අපි කෙලින්ම direct selection tool එකට මේ විදියට මාරු වුණා. අපි මෙතනදී ඇඳ ඇඳ හිටපු එක link එක නැති වෙනවා. ඉතින් අපි pen tool එක ඉන්න ගමන්ම control එක press කරගෙන direct selection tool ලකට මාරු වුනහම අපේ link එක නැති වෙන්නේත් නැහැ අපිට දිගටම මේ විදියට ඇඳගෙන යන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම එතනදි මතක් කරන්න ඕන දෙයක් තමයි control එක ඔබද්දි ඔයාලව කලින් තෝරලා තිබ්බ tool එකට තමයි යන්නේ. ඒ කියන්නේ මෙතන direct selection tool එක නැතුව ඔයා ඊට කලින් use කරලා තිබුණ group selection tool එක නම් ඔයාලා pen tool එකේ ඉද්දි control එක එබුවොත් මේ මෙතනට එන්නේ group selection tool එක. ඔයාලට පේනවා ඇති දැන් group selection tool එක තමයි ඇවිල්ලා තියෙන්නේ control එක ඔබපුවාම. මොකද මම කලින් use කරලා තියෙන්නේ group selection tool එක හින්දා. ඉතින් මෙතනදිත් ඔයාලට පුළුවන් control එකත් එක්ක shift එකත් press කරන්න. ඒ කියන්නේ control එක සහ shift එක කියන දෙකම special keys දෙකම එකපාර use කරන්න පුළුවන්. control එකයි shift එකයි දෙකම පාවිච්චි කරොත් ඒත් මෙන්න මේ විදියට adjust කරගන්න පුළුවන් ඔයාලා අඳින bezier handles එහෙම මේ විදියට adjust කරගන්න පුළුවන්. එතකොට control එකයි shift එකයි දෙකම use කරලා මේ වගේ bezier handle එකක් adjust කරපුවාම වෙන්නේ control එකෙන් මේක adjust වෙනවා මෙන්න මෙතන link එක කැඩෙන්නේ නැතුව. ඒ වගේම shift එකෙන් මෙන්න මේක අංශ 45 35ට align වෙනවා. ඊළඟට control එකෙන් තව වැඩක් වෙනවා අපි මෙන්න මේ වගේ bezier handle එකක් ඇඳපුවාම ඒ bezier handle එකේ ඔයාලට පේනවා දෙකම handle දෙපැත්තෙම තියෙන handles එක ගන්නටම වෙනස් වෙනවා. ඉතින් අපිට ඕනේ වුණොත් මේකෙන් එක bezier handle එකක් විතරක් වෙනස් කරගන්න අපිට පුළුවන් control එක ඔබාගෙන move කරන්න මෙන්න මේ විදියට. එහෙම move කරද්දි ඔයාලට පේනවා අපේ මේ එක bezier handle එකක් විතරයි වෙනස් වෙන්නේ අනිත් bezier handle එක ඒ තියෙන විදියටම තියෙනවා. ඉතින් ඒ සඳහාත් අපිට control key එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඊළඟ special key එක තමයි alt key එක. alt key එකෙන් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම අපි මෙන්න මේ වගේ වක්‍ර රේඛාවක් ඇඳගත්තාම bezier lines bezier handles පාවිච්චි කරලා මෙන්න මේ විදියට වක්‍ර රේඛාවක් ඇඳගත්තාට පස්සේ එතනින් පස්සේ අපිට අඳින්න එන line එක වක්‍ර රේඛාවක් තමයි ඇඳෙන්නේ. හැබැයි එහෙම නැතුව අපිට මේක කෙලින් රේඛාවක් ඇඳ ගන්න ඕනි වුණොත් මේ වක්‍ර රේඛාවට පස්සේ ඒක සඳහා අපිට alt key එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක කරන්නේ මෙන්න මේ විදියට අපි කලින් ඇඳපු විදියටම වක්‍ර රේඛාව ඇඳ ගන්නවා. ඇඳගෙන අතාරින්න නැතුව alt key එක press කරගෙනම මෙන්න මේ විදියට අපිට ඕනේ දිශාවට අදිනවා. මේ bezier handle එක අපිට ඕනේ දිශාවට ඇද ගන්නවා. ඊළඟට අතෑරලා මෙන්න මේ විදියට අපි line එක ඇඳපුවාම ඔයාලට පේනවා ඇති කෙලින් ඉරක් ඇඳෙනවා. මෙන්න මේ වක්‍ර රේඛාවට පස්සේ කෙලින් ඉරක් අපිට ඇඳ ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඕකම අපිට alt key එක පාවිච්චි කරන්න නැතුව කරන්න පුළුවන් ඕන නම් මෙන්න මේ විදියට bezier handle එක ඇඳලා ඊට පස්සේ මෙන්න මේ pen tool එක ආපහු මෙන්න මේ අවසානට ඇඳපු anchor point එක ගාවට ගෙනihin ඔයාලට පේනවා ඒ අවසානට ඇඳපු anchor point එක ගාවට ගෙනිච්චාට පස්සේ පොඩි කාකපාදයක් වගේ වැටෙනවා pen tool එක යටින්. අන්න ඒ වෙලාවේ ඒ anchor point එක උඩ mouse එකෙන් click කරපුවාම අපේ අනිත් bezier handle එක අයින් වෙලා මේ bezier handle එක විතරක් ඉතුරු වෙනවා. ඉතින් එහෙමත් අපිට පුළුවන් ඕනනම් මේ කෙලින් ඉර ඇඳ ගන්න වක්‍ර රේඛාවට පස්සේ කෙලින් ඉරක් ඇඳ ගන්න. ඊළඟ ස්පෙෂල් කී එක තමයි ස්පේස් කී එක. ස්පේස් කී එකේ වෙන්නේ ඔයාලා මෙන්න මේ වගේ anchor point එකක් තියාගත්තොත් තියාගෙන ඉන්න වෙලාවෙදී ඔයාලට හිතුනොත් මේක මෙතනට නෙමෙයි එන්න ඕනේ මෙතනටයි කියලා ඔයාලට ඒ anchor point එක අතහැරලා ආපහු ආපස්සට අරන් අදින්නේ නැතුව කෙලින්ම ඒ ඇඳපු එකම move කරගන්න පුළුවන්. ස්පේස් කී එක press කරගෙන මෙන්න මේ විදියට mouse එකෙන් drag කරන්න ඕනේ. අපිට ඕනේ තැනට මෙන්න මේ විදියට ස්පේස් කී එකත් ඔබාගෙන මවුස් ක්ලික් එකත් ඔබාගෙන් ඩ්‍රැග් කරාට පස්සේ අපිට අතාරින්න පුළුවන්. එතකොට ඒකේ පොසිෂන් එක අපිට අඳින ගමන්ම වෙනස් කරගන්න හැකියාව තියෙනවා මෙන්න මේ වගේ anchor point එක. ඉතින් ඔන්න ඔය කියන special keys ටික use වෙනවා අපි pen tool එක පාවිච්චි කරනකොට.
ඊට අමතරව ප්ලස් කී එක කීබෝඩ් එකේ තියෙන ප්ලස් බටන් එක ක්ලික් කරපුවාම මෙන්න මේ වගේ පෙන් ටූල් එකට යටින් කතිරයක් ඇඩ් වෙනවා. ඉතින් ඒකට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතනින් අපේ කැමති පාත් එකක් සිලෙක්ට් කරගෙන ඒ පාත් එක ළඟට ගිහින් මෙන්න මේ කොහේ හරි පාත් එකේ තැනක් අපිට ඕනේ තැනක් ක්ලික් කරන්න පුළුවන්. ඒ විදිහට ක්ලික් කරපුවාම ඒකෙන් වෙන්නේ ඇංක පොයින්ට් එකක් ඇඩ් වෙනවා. ඒක ඕනේ වෙන්නේ අපිට උදාහරණයක් විදියට මෙතනින් අපිට ටිකක් ඇතුළට හදා ගන්න ඕනේ නම් අපිට මෙන්න මේ විදියට ඇංක පොයින්ට්ස් තුනක් අලුතෙන් හදලා අපිට ඩිරෙක්ට් සිලෙක්ෂන් ටූල් එකට මාරු වෙලා මෙන්න මේ මැද ඇංක පොයින්ට් එක මෙතනට ඇද ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේවා දෙක බෙසියර් හැන්ඩල්ස් දෙක මෙන්න මේ විදියට අඩු කර ගන්න පුළුවන් අපිට. ඉතින් ඔන්න ඔය වගේ එකක් හදා ගන්න ඕනේ වුණාම අපිට ප්ලස් කී එක පාවිච්චි කරලා අලුතෙන් ඇංක පොයින්ට්ස් ඇඩ් කර ගන්න පුළුවන්. ඒ වගේම ඇඩ් කරගත්තු ඇංක පොයින්ට්ස් අයින් කරගන්න ඔයාලට මයිනස් කී එක පාවිච්චි කරන්න පුළුවන්. කීබෝඩ් එකේ මයිනස් කී එක ඔබන්න. එතකොට පෙන් ටූල් එකට යටින් කලින් වගේම අඩු කිරීමේ ලකුණක් එනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලට අයින් කරගන්න ඕනේ ඇංක පොයින්ට් එක ගාවට ගිහිල්ලා මෙන්න මේ විදියට ක්ලික් කරන්න. එතකොට ඒ ඇංක පොයින්ට් එක අයින් වෙලා යනවා. ඉතින් ඔන්න ඔය කීස් දෙකත් පාවිච්චි වෙනවා අපි පෙන් ටූල් එක පාවිච්චි කරනකොට. ওই ටික තමයි ප්‍රධාන වශයෙන්ම පෙන් ටූල් එක පාවිච්චි කරනකොට යූස් වෙන්නේ. හරි, ඉතින් දැන් අපි කතා කරමු මේ වගේ ලයින් දෙක කොහොමද ජොයින් කරගන්නේ කියලා. ඔයාලට සරල ක්‍රම කීපයක් තියෙනවා මේක කරගන්න. පළවෙනියට මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් ලයින් එක සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරලා Ctrl J ඔබන්න. ඔක තමයි ලේසිම ක්‍රමේ ලයින් දෙකක් ජොයින් කරන්න තියෙන. අපි ඇඳපු මෙන්න මේ පෙන් ටූල් එකෙන් ඇඳගත්තු පාත් දෙකක් ජොයින් කරන්න තියෙන ලේසිම ක්‍රමේ ඒ පාත් දෙක සිලෙක්ට් කරලා Ctrl J ඔබන එක. එහෙම නැත්නම් අපිට පුළුවන් ඒ පාත් දෙකම මේ විදියට සිලෙක්ට් කරලා තියෙද්දි මෙතනට ගිහිල්ලා රයිට් ක්ලික් කරලා ජොයින් කියන එක දීලා ජොයින් කරගන්න. එහෙම නැත්නම් ඒ විදියටම අපිට පුළුවන් පාත් දෙක සිලෙක්ට් කරලා තියෙද්දි ඔබ්ජෙක්ට් වල පාත් වල ජොයින් කියන එක දීලා ජොයින් කරගන්න. එහෙම නැත්නම් අපිට මැනුවලි ජොයින් කරගන්න පුළුවන් මේ පාත් දෙකෙන් කැමති පාත් එකක් ඉස්සල්ලාම තෝරගෙන ඒ පාත් එකේ ඉවර වෙන ඇංක පොයින්ට් එක මෙන්න මේ විදියට ඇංක පොයින්ට් එක ළඟට ගියාපුවාම කලින් වගේම අපිට ඒක රීලින්ක් කරගෙන මේ විදියට ඒ ලයින් එක කන්ටිනියු කරන්න පුළුවන්. ඉතින් ඒ විදියට කන්ටිනියු කරන්න අරගෙන මෙන්න මේ අනිත් ලයින් එකේ කෙලවරකට එන්න ඕන. ඒ විදියට අනිත් ලයින් එකේ කෙලවරකට අපේ මේ ඇංක පොයින්ට් එක ගෙනාවට පස්සේ මෙන්න මේ වගේ අයිකන් එකක් පෙන්වනවා අපේ පෙන් ටූල් එක පහළ. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ ජොයින් කරන එක මෙන්න මේ පාත් දෙක එකට ජොයින් කරනවායි කියන එක. අපිට පුළුවන් මෙන්න මේ පාත් එකේ මේක පෙන්වන්න ගත්තට පස්සේ මවුස් එකෙන් ක්ලික් කරන්න. එතකොට ඒ ලයින් දෙක එකට ජොයින් වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ක්‍රම වලින් ඔයාලට පුළුවන් පාත් එකක් ජොයින් කරගන්න. පෙන් ටූල් එකෙන් අඳපු පාත් දෙක එකට ජොයින් කරගන්න. ඒ වගේම තව දෙයක් තමයි මෙන්න මෙතන මේ වගේ කෝනස් ආපුවාම ස්ට්‍රේට් ලයින්ස් දෙකක් එකට එකතුලා හැදෙන මෙන්න මේ වගේ කෝනස් වල අපි ඩිරෙක්ට් සිලෙක්ෂන් ටූල් එක අරගෙන ඒ කෝණ එකේ අදාළ ඇංක පොයින්ට් එක මේ විදියට සිලෙක්ට් කරපුවාම මෙන්න මේ වගේ පොඩි ඩොට් එකක් මතුවෙනවා ඒ කෝණ එකේ. ඉතින් ඒ කෝණ එකේ ඒ ඩොට් එක පාවිච්චි කරලා අපිට ඕනනම් පුළුවන් ඩොට් එක ක්ලික් කරගෙන මෙන්න මේ විදියට අදින ගමන් අපිට පුළුවන් ඕන්න ඒ කෝණ එක කර්ව් කරගන්න මෙන්න මේ වගේ. ඉතින් ඒ වගේම ඕන්නම් මෙතනත් අපිට කර්ව් කරගන්න පුළුවන් ඒ විදිහටම. මතක තියාගන්න ඒක මෙන්න මේ වගේ කෝණ එකකට හරියන්නේ නැහැ. ඒක ස්ට්‍රේට් ලයින්ස් දෙකක් එකතු වෙන මෙන්න මේ වගේ කෝණ එකකට තමයි ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් තව වැදගත් වෙන දෙයක් තමයි ස්ට්‍රෝක් ඉෆෙක්ට්ස්. අපි මෙන්න මේ වගේ පාත් එකක් ඇඳගත්තට පස්සේ අපිට මෙන්න මේකේ ස්ට්‍රෝක් එකක් දෙන්න පුළුවන්, ෆිල් එකක් දෙන්න පුළුවන්, ඒ වගේම ස්ට්‍රෝක් එකේ ඉෆෙක්ට්ස් වෙනස් කරන්න හැම පුළුවන්. ඉතින් ඒක කරන්න පළවෙනියටම අපි මෙන්න මේ පාත් එක තෝරගත්තොත් මේ පාත් එකේ ඔයාලට පෙන්වන ඒක තෝරගත්තට පස්සේ මෙන්න මෙතන ස්වැචස් වල සහ මෙන්න මෙතන අපිට පෙන්වනවා ෆිල් එක සහ මෙතන ස්ට්‍රෝක් එක. ඉතින් අපිට පුළුවන් කැමති කලර්ස් දෙකක් මෙන්න මෙතනින් හරි මෙතනින් හරි තෝරගන්න. ෆිල් එකට අපිට මේ විදිහට තෝරගන්න පුළුවන් කැමති කලර් එක. ඉතින් ඔයාලා මගේ කලින් වීඩියෝ එක බලවන අනිවාර්යෙන් මේක ගැන දන්නවා. ඉතින් අපිට මේ වගේ ෆිල් එකක් දෙන්න පුළුවන්. ඊළඟට මෙතන ස්ට්‍රෝක් එක මෙතනින් අපිට කැමති කලර් එකක් දෙන්න පුළුවන් මේ විදිහට මම බ්ලැක්ම තියාගෙන. ඊළඟට මෙතනින් අපිට පුළුවන් ස්ට්‍රෝක් එක ඕනනම් අඩු වැඩි කරගන්න. ස්ට්‍රෝක් එකේ සයිස් එක සාමාන්‍යයෙන් මම මෙතනදී 5ක් විතර දෙනවා.
එකකින් මේකත් මම ස්ට්‍රෝක් එක වැඩි කරගන්නවා මෙතෙන් තමයි අපිට ස්ට්‍රෝක් එකේ සයිස් එක හදන්න පුළුවන් හැම එකෙම මුලින්ම පාත් එක සිලෙක්ට් කරලා ඉන්න ඕනේ මෙන්න මේ ඉෆෙක්ට්ස් වෙනස් කරන්න කලින් පාත් එක මෙන්න මෙතනින් සිලෙක්ට් කරගත්තාට පස්සේ අපිට මෙන්න මෙතන ප්‍රොපර්ටිස් වල පෙන්වනවා මෙන්න මේ ඉෆෙක්ට්ස් ටික ස්ට්‍රෝක් එකේ සයිස් එක ඊළඟට මෙතන ස්ට්‍රෝක් එකේ ප්‍රොෆයිල් එක කියන්නේ මෙන්න මේ වගේ අපිට පුළුවන් එක එක ප්‍රොෆයිල්ස් දෙන්න ඔයාලට පෙන්වන මේ ප්‍රොෆයිල් එකෙන් ප්‍රොෆයිල් එකට වෙනස් වෙන විදිය මේවා අපිට ඉමේජ් ට්‍රේස් කරනකොට එහෙම ගොඩක් පාවිච්චි කරන්න පුළුවන් මේ ප්‍රොෆයිල්ස් ඊළඟට මෙතන බ්‍රෂ් එක මොකද්ද කියලාත් අපිට ඕනනම් තෝරගන්න පුළුවන් ඊළඟට මෙතන ස්ට්‍රෝක් එකේ කෝනර්ස් එහෙමත් කෝණ එක මොන වගේද එන්න ඕනේ රවුන්ඩඩ් කෝනර්ස්ද එහෙම නැත්නම් මීටර් ජොයින් එකක්ද ඊළඟට කැප් එක මෙන්න මේ විදිහටද තියෙන්න ඕනේ ඔයාලට වෙනස පේනවා ඇති මෙහෙම තියෙනකොට සහ කැප් එක මෙන්න මේක තාලා තිනකොට වෙනස ඉතින් මේ විදිහට ඔයාලට ඕන එක මොකද්ද කියලා මෙතනින් ඒ ඉෆෙක්ට්ස් ටික හදාගන්න පුළුවන් ඉමේජ් ට්‍රේස් කරනකොට මෙන්න මේ පාත් ඇඳලා මෙන්න මේ ඉෆෙක්ට්ස් දාලා ඔයාලට තවත් ඔයාලගේ ඒ ඉමේජ් ට්‍රේසිං එහෙම හොඳට හදාගන්න පුළුවන් ඉතින් ඔයාලගේ මුලදිම ලයින්ස් එහෙම ස්මූත්ලි ඔයාලට අඳින්න බැරි වෙන්න පුළුවන් ඒක ගැන වැඩි හිතන්න එපා ඒක සාමාන්‍යයි මාත් මුලදිම මටත් එච්චර හොඳට ස්මූත්ලි අඳින්න බෑ දැන් අඳින තරම් ඉතින් ඒක කාලයත් එක්ක ප්‍රැක්ටිස් එකත් එක්ක තමයි හරියන්නේ ඒ හින්දා පුළුවන් තරම් ඉමේජ් ට්‍රේස් කරලා එහෙම ප්‍රැක්ටිස් වෙන එක තමයි කරන්න තියෙන්නේ පෙන් ටූල් එක හුරු වෙන්න ඉතින් එච්චර තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්න හදන්නේ මේ වගේ තවත් වීඩියෝ ඕනේ නම් පහලින් කමෙන්ට් කරන්න මේකත් ඉල්ලලා තිබ්බ වීඩියෝ එකක් ඉන්න කරේ මාත් ඉලස්ට්‍රේෂන් ඉගෙන ගන්න ගමන් තමයි කරන්නේ ඒ හින්දා වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන් ඔයාලා දන්න දෙයක් සමහර විට මට මේ වීඩියෝ එකේ මගහැරලා තියෙන්න පුළුවන් ඒ වගේ දෙයක් තිබුණොත් එහෙම අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න ඒ වගේම ඉස්සරහට මේ වගේ වීඩියෝ ඕනේද කියලාත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න ෂෙයා කරන්න එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔබට සුබ දවසක්